අපි ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන මේරට ඇති කරලා තියෙන එක විශාල ආර්ථිකය සංවර්ධනය කරන්න හොඳ සාධකයක්. ඒ වගේම මහනුවර අධිවේගී මාර්ගයේ ත්‍රිකුණාමල අධිවේගී මාර්ගයේ මාතර අධිවේගී මාර්ගයේ ඉවර වෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට වගේ, ඊළඟ අවුරුද්ද අවසන් වෙනකොට වගේ, ඉතිරි පාරවල් ටික ඊළඟ අවුරුද්ද අවසන් වෙනකොට ඉවර වෙනවා. ඒ වගේම අපි පරිගණකගත කිරීම සියලුම ආයතන ලංකාවේ ඉවර වෙනවා මේ අවුරුද්ද ඉවර වෙනකොට. හොඳ අත්විවරමක් වැටෙනවා. ඔබතුමා බලන්න අනිවාර්යයෙන්ම අපේ සංචාරක ව්‍යාපාරයේ මේ තියෙන ප්‍රශ්න ඔක්කොමත් එක්ක 140 දක්වා ඉහළ යනවා කියලා වාර්තා වෙනවා මේ අවුරුද්ද ඉවර වෙනකොට. 120 තිබ්බේක. ඒක දෙගුණ වෙනවා. ඉතින් සංචාරක ව්‍යාපාරයේ දියුණුව වෙනවා. ඒ වගේම අනෙකුත් අපේ යටිතල පහසුකම් ටික දියුණු වන රටේ අනිවාර්යයෙන්ම හම්බන්තොට වරාය, ත්‍රිකුණාමල වරාය, කොළඹ වරාය මේවා අපිට අවුරුදු දෙකක් තුනක් යනවා ඉස්සරම අත්විවරම දාලා මේක ආරම්භ කරන්න, ස්ටාර්ට් කරන්න. මොකද මේක මලකඩ කාපු එන්ජින් එකක් අපිට දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ගොඩක් දේවල් කොමිස් මුදල් වලට උණ හින්දා විශේෂම හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, එයාලංක ආයතන මුතුමාල දන්නවා කොච්චර විනාශයක් වුණාද කියලා. ඒවා හරි ගස්සන්නත්, ඒවා නැවත හරි මාර්ගයට දාන්නත් අපිට විශාල කාලයක් යනවා. ඉතින් ඒ කාලය දැන් අපි ගත කරමින් අවසන් කරමින් පවතිනවා. දැන් තියෙන්නේ අපිට රටේ සංවර්ධනය කර මම දැක්ක එක ඇත්තට මම සන්තෝෂ වුණා. අන්තිම කාර්තුව රටේ ආර්ථික වර්ධන වේගී ඉහළ අංශයක් පෙන්වනවා කියලා. දරදාතික නිෂ්පාදනයේ මම හිතන්නේ 100,000,000 වැඩි වෙලා තිබ්බා මේ අවුරුද්දේ 2017ට සාපේක්ෂව. එතකොට හොඳ අපිට ආර්ථිකයක් කරා 5.5% කරා අරන් යන්න පුළුවන් මේ ආර්ථික වර්ධනයේ සිදු වුණොත් තව අවුරුදු දෙකක් යනවා. තව අවුරුදු 4-5ක් අපි ආණ්ඩු කරොත් 8.2% දක්වා මේ කරන වැඩවල විශේෂයෙන් මම හිටපු අමාත්‍යාංශයේ මට විශේෂ බලතලයක් නොවුණත් මාව පත් වුණා ජාතික අපනයන ප්‍රතිපත්තියේ සෑදීමේ නායකයා වශයෙන් ඒ කාර්යභාරය ඉටු කරන්න අපිට තෑගි වශයෙන් යුරෝප ආර්ථික හවුලෙන් 106,000 තෑගි ණය නෙමෙයි. ඒ තුලින් අපිට රටේ ජාතික අපනයන ප්‍රතිපත්තිය සකස් කරලා අපි මේ අමාත්‍යාංශ වලට චන්දානි මැතිතුමිය දන්වනවා. ඒ අමාත්‍යාංශ වලට දැන් අපි යොමු කරලා තිනවා. ඒ අනුව අංශ 6ක් අපි අඳුනාගෙන ඒ ඉදිරි අනාගතයේ වෙනුවෙන් ඒ කටයුතු කරන්න කියලා. ඉතින් ඒකේ මේවේ ප්‍රතිඵල ලැබෙන තව අවුරුද්දකින් දෙකකින්. ඉතින් ලැබෙනකොට අපිට ඉතාමත් මම හිතන්නේ එක්සත් ජාතිපක්ෂ අපිට පුරුදු සංවර්ධනය. මහවැලියේ ගම්මුදා වැඟලුම් කර්මාන්තයේ ජනසභිය. මේවා නැවතකරන ඒ හිටපු නායකයෝ පිරිස නැවත බිහි වෙලා ඉන්නවා. ජේ.ආර්.ලා, ගාමිණීලා, ලලිත්ලා, චන්දානිලා, සදිත් ප්‍රේමදාසලා, සුජීව සේනසිංහල අනිකුත් මන්ත්‍රීවරතුලින් බිහි වෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ තුලින් නැවත ස්වර්ණම යුගයක් අපිට අමතක නොවන ස්වර්ණ යුගයක් ඉදිරි අනාගතයේ බිහි කරන්න හැකියාව ලැබෙයි කියලා ඒකේ සලකුණු තමයි මේ පේන්න තියෙන්නේ.